ආයුබෝවන් සම්මා සම්බුදු සරණයි ශ්‍රද්ධා බුද්ධි සම්පන්න සදහවත් ඔබ හැම දෙනාටම සදහවත්නි සම්බුද්ධ දර්ශනයෙන් පෝෂණය වුණු බෞද්ධ සාහිත්‍යය තුළ අන්තර්ගත වන රසමුසුතෙන් පිළිබඳව එහි සුවිශේෂී මන්සලකුණු පිළිබඳව මතකාවර්ජනයක් සිදු කරමින් වර්තමානයේ තුළ බෞද්ධ හරූප වහනේ නාලිකාව සෑම බ්‍රහස්පතින්දා දවසකම වගේම සෑම සිකුරාදා දවසකම ඔබ වෙත සමීප කරවන්නට යෙදෙන බොදු සාහිත්‍ය වරුණ වැඩසටහනේ තවත් සුවිශේෂී දිගහැරුමකුයි අපි මෙලෙසින් ආරම්භ කරන්නේ එනුව සදහවතුනේ පසුගිය වැඩසටහන් කිහිපයක් පුරාවටම මේ උතුම් වැඩසටහන තුළ සුවිශේෂී මාතෘකාවක් පිළිබඳව සාකච්ඡා කිරීමේ අභිලාෂය අපේක්ෂාව මුදුන්පත් කර ගනිමින් සංදේශ කාව්‍යයන් පිළිබඳව සාකච්ඡා කරමින් වැඩසටහන් කිහිපයක්ම අපි ඔබ වෙත සමීප කරපුවා විශේෂයෙන්ම සංදේශ කාව්‍යයන් බිහිවීමේ අරමුණු ආදී කාරණාවන් පිළිබඳව පසුගිය වැඩසටහන් තුළදී අපි සාකච්ඡා කළා ඉතින් එහි තවත් දිගුහක් විදියට ඉතාම සුවිශේෂී වූ සංදේශ කාව්‍යයක් පිළිබඳව විග්‍රහ කරගන්නට පැහැදිලි කරගන්නට අරමුණු පෙරදරි කරගෙනයි අද දවසේදී බුදු සාහිත්‍ය වරුණ වැඩසටහන මේ ආකාරයෙන් ආරම්භ වෙන්නේ. එතන යනුව අද දවසේදීත් ඉතාම ගෞරවයෙන් සුපුරුදු පරිදි මේ වැඩසටහන සුපෝෂණය කිරීම සඳහා අපි ඉතාම ගෞරවයෙන් වැඩම කරවාගත් පින්වත් ස්වාමින්ද්‍රයන් වහන්සේ බෙලියත්ත මොදරවාන මයූර ගිරිවාහන විහාරාධිපති රුහුණු විශ්වවිද්‍යාලයේ සිංහල අධ්‍යනංශයේ ජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය ආචාර්ය පූජනීය මොරකන්දේගොඩ අරියවංශ පින්වත් ස්වාමින්ද්‍රයන් වහන්සේ අදත් පළමුකොට ඉතාම ගෞරවයෙන් පාද නමස්කාරයෙන් යුක්තව බොදු සාහිත්‍ය වරුණ වැඩසටහන වෙනුවෙන් පිළිගන්නවා. අවසරයි අපේ හාමුදුරුවනේ. එවගේමයි සදහැපතුනි අද දවසේදීත් මේ වැඩසටහන සුපෝෂණය කර ගැනීම සඳහා අපි තාම ඌමනාවෙන් සහසම්බන්ධ කරවා ගත්තා කැලණිය විශ්වවිද්‍යාලයේ මානව සම්පත් කළමනාකරණ අධ්‍යනංශයේ ජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය තරිඳු ධනංජය වීරසිංහ මහත්මාව අපි එතුමන්වත් ඉතාම ගෞරවයෙන් ආයිබෝවන් කියලා පිළිගන්නවා. එහෙමනම් අපේ ස්වාමින් වහන්සේත් කථිකාචාර්යතුමන්වත් සහසම්බන්ධ කරගෙන මේ වැඩසටහන අරුත් සපිරි වැඩසටහනක් බවට පත් කරගන්නට අපි අපේක්ෂා කරනවා. ඒ අනුව මා පූර්වෙහි සිහිපත් කළ ආකාරයට සුවිශේෂී කාව්‍ය සන්දේශ කාව්‍යයක් පිළිබඳවයි අපි අද දවසේදී සාකච්ඡා කරන්නට බලාපොරොත්තු වෙන්නේ. ඒ අනුව ක්‍රිස්තු වර්ෂ 1375 1391 අතර කාලයේහි ගම්පොළ යුගයේ රාජ්‍ය පාලනය කළ පස්වන බුවනකබාහු රජතුමන්ගේ රාජ්‍ය සමය තුළ රචනා වුණු නිර්මාණය වුණු බිහි වුණු තාම සුවිශේෂී සන්දේශ කාව්‍යයක් වන මයූර සන්දේශ කාව්‍යය පිළිබඳවයි අපි අද දවසේදී බුදු සාහිත්‍ය වරුණ වැඩසටහන තුළින් සාකච්ඡා කරන්නට විවරණයන් සිදු කරගන්නට බලාපොරොත්තු වෙන්නේ. ඉතින් මේ සන්දේශ කාව්‍ය පිළිබඳව බොහෝ දේ අපිට සාකච්ඡා කරන්නට අපි බලාපොරොත්තු වෙනවා. ඉතින් ඒ අනුව අද දවසේදී මේ වැඩසටහනේ ප්‍රවේශයක් ලබා ගැනීම පිණිස අපි ස්වාමින් වහන්සේගේ වෙත මුලින්ම යොමු වෙමින් මේ මයුර සන්දේශය රචනා කළ කතුවරයා පිළිබඳව ඒ වගේම මෙහි වස්තු විශේෂය පිළිබඳව ඒ වගේම අන්තර්ගතය පිළිබඳව වගේම විශේෂයෙන්ම මේ රචනා වීම සඳහා බලපෑ අරමුණු පිළිබඳව අපි මුලින්ම පැහැදිලි කිරීමක් සිදු කරගන්නට බලාපොරොත්තු වෙනවා. එතන යනුව අපේ පින්වත් ස්වාමින් වහන්සේට මුලින්ම ආරාධනා කරනවා මේ කියන්නා වූ කාරණාවන් පිළිබඳව අපට මුලින්ම පැහැදිලි කරවා දෙන්නට. ඉන් අනතුරු අපි සූදානම් මේ කාව්‍ය සන්දේශය පිළිබඳව අනිකුත් කාරණාවන් සාකච්ඡා කරන්නට. තෙරුවන් සරණයි සෑම දිනකටම සුබ සන්ධ්‍යාවක් වේවා. ජීවන්ත මහත්මාණනි, ඒ වගේම අපේ කල්යාණ මිත්‍රවර තරිඳු කථිකාචාර්යතුමනි, අද අපි සූදානම් වන්නේ සන්දේශ පිළිබඳව අපේ කතිකාවේ තවත් එක් පියවරක් වෙත යොමු වන්න. මයූර සන්දේශය ගම්පල අවදීහි රචනා වෙච්ච, ඒ වගේම සන්දේශ සාහිත්‍යයේහි මුදුන් මිනක්සේ සැලකෙන, මම හිතන්නේ මේක දෙවෙනි වෙනවා නම් දෙවෙනි වෙන්නේ සැල්හිණිට විතරයි. ඒ තරම මනරම් කාව්‍යයක්. ටිකක් සමහරලාට සාමාන්‍ය පාඨකයෙකුට තේරුම් ගන්න ටිකක් අමාරු වෙයි. භාෂාව චුට්ටක් සැර වැඩි වගේ, එහෙම නැත්නම් ගැඹුරු වැඩි වගේ, විදග්ධ ගතිය වැඩි වගේ. ඒත් එහි තියෙන අර්ථ රසය ඉතාම සුවිශේෂයි. ඒ හින්දා මේ මයූර සන්දේශය බොහෝ දෙනෙක් කියන්නේ මේකට මයූර සන්දේශය කියලා. එහෙමයි. ඒක වැරදි. එහෙමයි. මයූර කියන වචනේ සංස්කෘතයේ තියෙන්නේ සන්දේශ කියන වචනෙත් එක ගැලපෙනකොට මයූර සන්දේශ එක සිංහලට තත්භව කරලා බෙදලා ගත්තොත් මියුරු සන්දේශ. මියුරු සන්දේශ එහෙම නැත්නම් මයූර සන්දේශය. මයූර සන්දේශ කියන වචනේ වැරදි. මයූර කියන වචනයක් නෑ භාෂාවේ. තියෙන්නේ මයූර. එහෙමයි. මේ දැන් අපේ පන්සලට කියන්නේ මයූර ගිරිවාහන විහාරය. ගොඩක් අය කියන්නේ මයූර ගිරිවාහන විහාරය කියලා. නමුත් ඒකේ නම මයූර.
මොනරා කියන අදහස. එතකොට මේ සංදේශයේ රචනා වෙන්නේ ගම්පල අවදී. මම සාමාන්‍යයෙන් ගොඩාක් කැමති අවදී කියන වචනේ පාවිච්චි කරන්න යුගය කියන වචනවලට වඩා. අපි කියන්නේ නම් අනුරාධපුර යුගය, පොළොන්නරුව යුගය, දඹදෙණි යුගය, කුරුණෑගල යුගය, ගම්පල යුගය එහෙම. නමුත් අර යුග කියන වචනය භාෂාවේ භාවිත වෙන්නේ බොහෝ දීර්ඝ කාලයකට. අවුරුදු දහස් ගාණක් ලක්ෂ ගාණකට තමයි යුගයක් එන්නේ. දැන් කලි යුගය එහෙමයි. ඒ විදිහට ගත්තාන් පස්සේ මේ දීර්ඝ කාලයක්. එහෙනම් අවදී කියන වචන වඩා ප්‍රසස්තයි, වඩා හොඳයි. නමුත් ඒක පොදුවේ අපි භාවිත කරනවා ලංකාවේ අනුරාධපුර යුගයේ, පොළොන්නරුව යුගයේ ආදී විදිහට පාවිච්චි කරනවා. කමක් නැහැ. නමුත් මම වඩා කැමති, මම වඩා රුචි අවදි කියන වචනේ පාවිච්චි කරන්න ගම්පල අවදිය. ගම්පල අවදිය ලංකාවේ මේ ඉතාම ප්‍රකට රාජ්‍ය අවදියක් නෙමෙයි. එමත් නැත්නම් බොහොම ප්‍රශස්ත මේ ප්‍රමුඛ ගණයේ රජවරු ඉඳපු මේ ඉතාම බලපරාක්‍රමයෙන් අධික රජවරු ඉඳපු අනුරාධපුරයේ දුටුගැමුණු වගේ, පොළොන්නරුවේ මහා පරාක්‍රම බාහුව වගේ, එහෙම නැත්නම් විජය බාහුව වගේ, කෝට්ටේ අවදී හයවෙනි පරාක්‍රම බාහුව වගේ ඒ තරම් ප්‍රබල මහා අධිරාජ්‍ය මට්ටමට පත්වෙච්ච රජවරු හිටවරු අවදියක් නෙවෙයි. රජවරු සාමාන්‍ය විදිහට ගත්තාම 4 දෙනෙක් විතර ගැන කියවෙනවා. එයින් යම් ප්‍රමාණයක හරි ප්‍රමුඛ රජවරු බවට පත් වෙන මේ මයුර සංදේශයේ ලියපු කාලේ ඉඳපු බෝනික බාහු රජතුමයි, නැත්නම් භුවනයික බාහු බෝනික බාහු රජතුමාත්, ඒ වගේම තිසර සංදේශය ලියපු අවදී ඉඳපු පැරකුම්බ රජවරුත්. ওই දෙපළ තමයි ප්‍රමුඛ. හැබැයි ඉතින් ওই ප්‍රමුඛ අය අතරේ ඊටත් වඩා ඉහළට ගිය ප්‍රමුඛයෙක් වගේ කෙනෙකුත් ඉන්නවා. අලකක් කොනාර. අලකේශර පරපුරේ මහයමති අග්‍රාමාත්‍ය. එතකොට එතුමාත් මේකේ සුවිශේෂ චරිතයක්. මේ ඒක පස්සේදී අපි තරඳු මහත්මයා කියාවේ ඒ චරිතෙත් මේකේ සුවිශේෂ කතාවක්. එතකොට මේ සංදේශ නිර්මාණය වෙන්නේ මේ දැන් බලය කෙනෙකුට නැති වුණාම කවුරු හරි ලව්ව බලය තියෙනවා කියලා පෙන්වන්න ඕන. එහෙමයි. දැන් එතකොට අර රජවරුන්ට වන්දි බට්ටු ඉන්නේ එකටනේ. රජුරෝ රාජ සභාවට එනකොට මහා ප්‍රතාපවත් විදියට වර්ණනා කරනවා. හැබැයි එහෙම ප්‍රතාපවත් බවක් නෑ ඇත්තටම. එහෙමයි. රජතුමා ගැන සලකන්නේ ඒ රටේ විතරයිනේ. රජතුමා ගැන සලකන්නේ ඒ රටේ විතරයි. මේ දැන් කියන්නේ සගෘහේ පූජ්‍යතේ මූර්ක, සග්‍රාමේ පූජ්‍යතේ ප්‍රභු, සදේශේ පූජ්‍යතේ රාජා. තමාගේ දේශේ විතරයි මේ රජතුමාට ගරුත්වයක් තියෙන්නේ. අනිත් රටවල එයා සාමාන්‍ය කෙනෙක් විතරයි. එහෙමයි. මේ විද්වාන් සර්වත්‍ර පූජිතය කියලා තියෙනවා. විද්වතානන් ලෝක හැමතැනම පුදනවා. ඔව්. එතකොට මේ රජවරු විද්වත්තුත් නෙමෙයි. අපේ විද්වත් රජවරුත් හිටියා. දඹදෙණිය අවදී ඉඳපු දෙවෙනි පෙරකුම්පා වගේ අය තාම විද්වත්. ඉහළ ගණේ උගතුන්. එතකොට මේ රජතුමාලට තිබුණේ යම් අඩු බලයක්. රටේ තිබිච්ච තත්ත්වයනෝ ජනතාව අතර ලොකු බලයක් තිබුණෙත් නැහැ. උගත් කමින් බලයක් තිබුණෙත් නැහැ. ඒ වගේම බලපරාක්‍රමයේ තුල ලොකු බලයක් තිබුණෙත් නැහැ. මෙන්න මේ බලපරාක්‍රමයේ තුල තිබුණේ අඩු බලයක් නිසා මේ බලය වර්ධනය කර ගැනීම සඳහා ඔවුන්ට ක්‍රමවේදයක් ඕන. එතකොට එක පැත්තකින් හිතන්න පුළුවන් තමාගේම කෙනෙක් ලව්වා මේ විදිහේ පොතක් රචනා කරුවයි කියලා එක පැත්තකින්. අනිත් පැත්තෙන් එයාගේ පක්ෂපාතිත්වය අඩු බලයක් තිබුණා හෝ වේවා කතුවරයෙකුට එයාට ලම්වීම නිසා යම් වරප්‍රසාද ලැබෙනවා. ඒ වරප්‍රසාද දිහා බලාගෙන සමහරලාවට රචනාව කරපු අවස්ථා තියෙනවා. ලංකාවේ සාහිත්‍යයේ එහෙම තියෙනවා. එතකොට ඒවා රාජසභා කාව්‍ය විදිහට යන්නේ රජුරංග ළඟට. රජුරංගාවට ගියාට පස්සේ රජුරෝ මේක දිහා බලලා මේක කියවලා ඒකෝ කියවෝගෙන රජුරන්ට තේරෙන්නේ නැත්නම් කවුරු හරි ලව්වා හොඳට දන්න දක්ෂ කෙනෙක් ලව්වා කියවගෙන තේරුම් අරගෙන ඒකට ගරු සම්මාන දක්වන සිරිතක් තිබුණා. සමහර අවස්ථාවලදී සමහර පොතපත නගරයේ ප්‍රදක්ෂිණා කළා ඇතෙක්කුට තියාගෙන. එහෙම සමහර පොත්පත් වලට ගම්වර පවා දුන්නා. එතකොට ඒ රාජසභා කවිත්වයට මේ ලම් වෙච්ච ඒවා. චූල සම්ප්‍රදායකුත් තිබුණා. පුංචි පුංචි කවි පොත් ලියවිච්ච අය තිබුණා. ඒගොල්ලෝ ගැන වෙනස් සැලකිල්ලක් දැක්වෙන්නේ නැහැ. හැබැයි මේක රාජසභාවට කෙලින්ම ඉදිරිපත් කරපු කාව්‍ය ග්‍රන්ථයක්. එතකොට මේ හා සම්බන්ධව දැන් ඒ රජතුමාට තිබිච්ච මේ මහා බලපරාක්‍රමය අඩු බව වැඩි කළ පෙන්වන්න වන්දිබට්ට ස්වරූපයෙන් මේකේ සමහර වර්ණා තියෙනවා. එතකොට අපිට හිතන්න වෙන්නේ මේ ග්‍රන්ථය ඒ රජතුමාට යම් ආකාරයේ පක්ෂපාතිත්වයක් දක්වන කෙනෙකු විසින් රචනා කළා කියලා. හැබැයි කෙනා කවුද කියන එක කර්තෘවරයා පිළිබඳව බොහෝ ග්‍රන්ථවල ලංකාවේ තියෙන සිංහල පොත්පත්වල වගේ මේ ග්‍රන්ථයේ කතුවරයා නිශ්චිත නැහැ. එහෙමයි. කර්තෘ අඥාතයි කියලා අපි කියන්නේ උකට. අඥාත කියන්නේ ප්‍රසිද්ධ නැහැ. එයා ගැන දන්නේ නැහැ. කවුරු හරි කෙනෙක් ලියව බව හැබෑව ඉතාම ප්‍රකටකන යුගතෙක් ලියව බවත් හැබෑව මේ ග්‍රන්ථයේ. නමුත් කවුද කියන එක නිශ්චිත නැහැ. වැලිපටන් වෙලා හාමුදුරුවෝ දීපංකර හාමුදුරුවෝ මේක සංස්කරණය කරන වෙලාවේ මයුර සංදේශයේ
උන්වහන්සේ සඳහන් කරන්නේ උන්වහන්සේට අහු වෙච්ච පිටපත් දෙකක මේ කවියක් තිබුණාය අග. ඒ කවියෙන් මේකේ කතුවරය පිළිබඳව කියවෙනවය. ඒ කවිය තමයි කිවිසුරු මත කිරුළු යුරු රැඳි නැනේ නිසරු ගුණසරු ගුරුළු දැමි ඇදුරුනුතුට මුණබුරු. කිවිසුරු කිවි පුවල කිවි රස බස මහරු මෙමියුරු මියුරු සඳෙසය කළ රස සපිරු. එතකොට මේකේ කර්තෘවරය පිළිබඳව සඳහන් කරනකොට ගුරුළුගෝමි ආචාර්යවරයාගේ මුණබුරෙක්. ගුරුළුගෝමි ආචාර්යවරයා හිටියේ පොළොන්නරුව අවදී. අමාවතර කියන ග්‍රන්ථය ලියපු, ඒ වගේම ධර්මප්‍රදීපිකාව කියන ග්‍රන්ථය ලියපු, සුවිශේෂ භාෂා නෛපුණ්‍යයක්, නිපුණත්වයක්, දක්ෂතාවක්, පටුත්වයක් තිබිච්ච කතුවරයෙක් තමයි ගුරුළුගෝමි කියලා කියන්නේ. එයාට චෝදනා තිබුණා කාලිංගේලුව කියලා, මේ කලිඟු රටේ සිංහලයේ තමයි මේ තියෙන්නේ, බුදුහාඳුරන්ට බවත් වූ බුදු වූ එහෙමයි කිව්වේ. හැබැයි ඒ අවදීයේ මිදපු විද්‍යා චක්‍රවර්තී නම් කිව්වේ අමාමෑණියන් වහන්සේ, බුදුරජාණන් වහන්සේ එහෙම කියපු බුදුහාඳුරන්ට ගුරුළුගෝමි කිව්වේ ටිකක් මේ සරල විදියට බුදුහාඳුර ගැන. එද අන්න ඒ පරපුරේ කෙනෙක් තමයි මේ ග්‍රන්ථයේ දීලා තියෙන්නේ. කිවිසුරු මත කිරුළු යුරු රැඳි නැනිනි සරු ගුණසරු ගුරුළු දැමි ඇදුරුනුට මුණබුරු. කිවිසුරු කිවි පුවල කිවි රස බස මහරු මෙමියුරු මියුරු සඳෙසය කළ රස සපිරු කියලා මයුර සඳේසේ කතුවරයා පිළිබඳව අපිට අදහසක් තියෙනවා. එතකොට මේ හා සම්බන්ධව මම මුලින්ම මතක් කළේ පිටපත් දෙකක විතරක් සඳහන් වන බව අපේ දීපා මේ වැලිපටම්විල දීපංකර හැමදෙරම මතක් කරනවා. එතකොට ඒ අනුව මේ ගුරුළුගෝමි කියන ප්‍රකට ආචාර්යවරයාගේ මුණුබුරේ කවිශ්වර කිවිසුරු. මේ කිවිසුරු කියන එක සමහරලාවට මේ විරුද්ධ නාමයක් වෙන්න පුළුවන්. ඔහුගේ කවිත්වයේ දිහා බලලා ඔහුට රජුරෝ හරි කවුරු හරි ප්‍රදානය කරපු විරුද්ධ නාමයක් වෙන්න පුළුවන්. මේ උපහාර නාමයක් වෙන්න පුළුවන්. උපාධියක් වෙන්න පුළුවන්. එහෙම වුණත් කිවිසුරු කියන නම මේක තියෙනවා කවිශ්වර කියලා සාමාන්‍ය සිංහලෙදි කියනවා. මෙන්න මේ කවිශ්වර පඬිවරයා තමයි මේ ග්‍රන්ථය රචනා කළේ. එතකොට මහා අදීන පරපුරක කෙනෙක් මේ මුණුපුරේ අදීන කතුවරයා තමයි ගුරුළුගෝමි. අමාවතුර ලියපු, ඒ වගේම ධර්මප්‍රදීපිකාව ලියපු මේ ඉතාම ප්‍රකට ගණයේ කතුවරෙක්. හැබැයි ඔහුට පුංචි චෝදනාවක් තිබුණා මේ කාලිංග එළුවේ පාවිච්චි කළේ. කලිඟු රටේ ඉඳලා ලංකාවට ඇවිල්ලා සිංහල ඉගෙනගෙන ඒ සිංහල භාෂාවේ තියෙන රටාව පිළිබඳව පොඩ්ඩක් නොදන්නව වගේ, ඒක ගරු කරන්නේ නැතුව වගේ, මේ චාරිත්‍ර වාරිත්‍ර වලට නිකන් පොඩ්ඩක් අයිනකට දාලා වැඩ කරලා තියෙන කියලා වගේ පේනවා. බුදුහාමුදුරන්ට එහෙම කිව්වේ බුදුහු බවත්හු භගවත්හු එහෙමයි. එතකොට විද්‍යා චක්‍රවර්තී නම් ඔිටේ ලස්සන මේ ගුණවාචක පද රාශියක් අමාමෑණියන් වහන්සේ, එතකොට බුදුරජාණන් වහන්සේ, බුදු පියාණන් වහන්සේ එහෙම කිව්වා. එතකොට මේ නිසා මේ පොළොන්නරුව අවදියේ ඉඳපු ගුරුළුගෝමි, ගුරුළු දැමි කියලා සඳහන් කළේ ගුරුළුගෝමි කියන එකම තමයි. සමහර සඳහන් වල මේ සෙල්ලිපිවල සඳහන් වෙන දැමි කියන වචන සඳහන් වෙනවා. ඒ වගේම නිකාය සංග්‍රහයේ ගුරුළුගෝමි ගැන සඳහන් වෙනවා. නමුත් ගුරුළු දැමි කියන නමෙන් සඳහන් වෙන්නේ අන්න එයාගේ මුණුපුරේ. එතකොට ගුරුළුගෝමි ආරම්භ කරපු රටාවේ යම් මේ තිබුණා සාමාන්‍ය සම්ප්‍රදායෙන් පිටපැනීමක්. පිටපැනීමක් කියලා කියන්නේ අර කාලෙන් ගෙලුව කියන එක. එතකොට මේ අපේ සාමාන්‍ය සම්ප්‍රදාය තිබුණේ පෙදින් බුදුසිරිතේ පද්දේ නම් බුද්ධ චරිතය ලියන්න ඕනේ කියන මතය හිටියේ. සියබස්ලා කරෙන් කියවෙන්නේ ඒක. හැබැයි අපිට විද්‍යමාන සංදේශ අතරේ, පේන්න තියෙන සංදේශ ටික අතර, දැනට ඉතුරු වෙලා තියෙන සංදේශ අතරේ මේ අපිට පේන්නේ පැරණිම සංදේශ විදිහට මයුරේ. එතකොට අන්න අර ගුරුළුගෝමීන්ගෙන් ලබා ගත්තා වූ ආභාසය, එහෙම නැත්නම් අර සාම්ප්‍රදායික රටාවෙන් පිටපැනලා වැඩ කිරීමේ ආභාසය අපිට එක පැත්තකින් පේනවා. කවිශ්වරයන්ගේ මුණුපුරාගෙනුත් පේනවා. ඒ හින්දා දැන් තියෙන සංදේශනේ මම මේ කියන්නේ පුරාණ මයූර සංදේශයක් තිබුණා එහෙම කියනවා. ඉතින් අපි දැකලා නැහැනේ. නමුත් මේ තියෙන පොතේදී අපිට පේනවා එතුමා අර සාමාන්‍ය සම්ප්‍රදායෙන් පිටපැනලා මේ වැඩ කරන්න කැමැති පරපුරක කෙනෙක්. ඒ අනුව ප්‍රථම වතාවට අපේ සාහිත්‍ය තුළ ලියවෙනවා මෙන්න මේ මයූර සංදේශය. පෙදෙම් බුදු සිරිතෙන් තොරව, පද්දේන් නම් බුද්ධ චරිතය කියනකින් තොරව සංදේශ කාව්‍යයක් ලියවෙන පටන් ගන්නවා. එතකොට ලංකාවේ ඒ රජවරුන් පිළිබඳව, ඒ නායකයන් පිළිබඳව, ඒ ස්ථාන පිළිබඳව, ගමන් මාර්ග පිළිබඳව, ලස්සන ලස්සන තැන් පිළිබඳව, වනාන්තර පිළිබඳව ආදී දේවල් වර්ණනා කිරීමේ අවස්ථාව සංදේශයේදී ඕනෑවට වතක් ඉඩ තියෙනවා. දැන් ජාතක කතාවක් ලියනවා නම් පද්දේම් බුද්ධ චරිතයක්, ඒක දඹදිව පරිසරයේ තමයි තියෙන්නේ, ඒව තමයි වර්ණනා කරන්න වෙන්නේ. ලංකාවට ඕක ගලප ගන්න බෑ හරියට, මොකද අපේ රටේ තියෙන පරිසරය නෙමෙයි. ඉතින් මේක ගලප ගන්න හොඳ ඉඩක් ලැබුණ කවියන්ට දක්ෂතාව පෙන්වන්න මේ සංදේශ කියන කාව්‍ය ආකෘතිය.
එතකොට කතුවරයා නිශ්චිත නොවුනත් අපි කවිශ්වර කියන නාමයෙන් හඳුනාගමු. ඊළඟට මේ අරමුණු කීපයක් තිබුණා මේ සංදේශය රචනා කිරීමේ. එකක් තමයි බෝණේකබාහු රජුරුවන්ටත් ඒ වගේම ඔහුගේ විසුණුනාංශයටත් ඒ වගේම තුම්බෑ කුමරුන් කියලා තවත් තුන් දෙනෙකුටත් ඒ වගේම බලසෙනකට සහ මහා සංඝයා වහන්සේට දෙවියන්ගේ ආරක්ෂාව ප්‍රාර්ථනා කරමින් දැදිගම්පුරේ ඉඳලා එහෙම නැත්නම් ගම්පලේ ඉඳලා දෙවිනුවරට මාතර දෙවිනුවර උපුල්වන් දේවාලෙට යවන සංදේශයක් විදිහට තමයි මේක යවන්නේ. එතකොට මයූරේකුව අත යවන හින්දා මයූර සංදේශය වෙනවා. ඒ වගේම විශේෂයෙන් ඒ කාලේ උපුල්වන් දෙවියන්ට විශේෂ බලයක් තිබුණා. මේ ලංකාව බාර දුන්නේ උපුල්වන් දෙවියන්ට තමයි චක්‍රදේවේන්ද්‍ර. අපේ පැරණි මේ වංශ කතාවල සඳහන් වන ආකාරයට පතිට්ඨිස්සති දේවින්ද ලංකායම් මම සාසනං ආදී විදිහට මහා වංශ කියනවා. මගේ සාසනේ ලංකාවේ පිහිටනවා. මේ අන්නේ අවස්ථාවේ මේ උපුල්වන්ට තමයි බාර දෙන්නේ චක්‍රදේවේන්ද්‍රයා මේ ලංකාව බලා කියා ගන්න. විජයතුළු පිරිසට පිරිත් පැන් එහෙම දෙන්නේ පිරිත් නූල් දෙන්නේ උපුල්වන් මැදිහත්ව. ඉතින් අන්න ඒ ආකාරයෙන් තමයි මේ මේ සංදේශය හා සම්බන්ධව මූලික තොරතුරු. ඊළඟට අපි මේක දෙවුනුවරට සම්බන්ධ එහෙම නැත්නම් මාතර දෙවුන්දරට සම්බන්ධ වෙන අවස්ථාව පිළිබඳවත් අපි ඒකේ මුල් කවියක සඳහන් වෙනවා. ඒක ලස්සන කවියක්. මම ඒ කවියෙන් මේ කාරණාවට මේ තවත් ආලෝකයක් ලබා දෙන්නම්. සවු දිගුබිත කිරණෙව් යස උදුල්වන සවු බලපෑ එදිනෙහි බුදු මගුල්වන දෙවුනුවරෙහි දෙව් රජහට උපුල්වන දෙව් මෙහසොන් මතු සවු සිරි විපුල්වන. ඒතර කියනවා මේ බුද්ධ මංගල්‍යයේ සිද්ධ වෙච්ච වෙලාවේ දුන්නෙහි බලයෙන් යම් හාස්කමක් කළාය උපුල්වන්. මොකද මාර්යා එළවන්න මෙයා දුන්නක් අරගෙන ආවාය කියන මේ කතාවක් තියෙනවා. ඒක ඒ වගේම සවු සවු බලපෑ කියලා කිව්වේ ඒකයි. දුන්නෙහි බලය පෑවා බුදු මගුල් බුද්ධ මංගල්‍යයේ දවසේ. දෙවුනුවරෙහි දෙව් රජහට උපුල්වන. ඒතකොට මෙන්න මේ දෙවුනුවර නැත්නම් දෙවුන්දර උපලවන්න දෙවිඳුන්ට උපුල්වන් දෙවිඳුන්ට දෙව් මෙහසොන් මතු සෞසිරි විපුල්වන අනාගතයේදී සියලු සම්පත්තිය විපුල බවට පත්වන වැඩි දියුණු බවට පත්වන ආකාරයෙන් ආශිර්වාද ලබා ගැනීමට මෙන්න මේ අස්න මේ හස්න නැත්නම් මේ සංදේශය ඒ දෙවුතුමාට දෙන්න කියලා දේවේන්ද්‍රයාට දෙන්න කියලා මේ මයූරයාට කියනවා මේකේ කතුවරයා එහෙම නැත්නම් කවිශ්වරයා. ඉතින් අන්න ඒ ආකාරයෙන් තමයි මේ මූලික පදනම සකස් වෙන්නේ මයුර සංදේශය හා සම්බන්ධව. ඉතින් දින ගණනාවක දින පහක වගේ කාලයක් මේක ගමන් කරනවා මේ මයුරයා. ඒ විදිහට සකස් වෙලා තියෙන්නේ දින හතරක කාලයක් එයා රාත්‍රී කාලේ නවාතැන් ගන්නවා. ඒ වගේම ගිහිල්ලා මෙහෙම අලංකාර නගරයකට ගිහිල්ලා ඒ ස්ථානවල නර්තනයන් හිම සිද්ධ වෙනවා බලලා කොම කළා මේ සංදේශය බාර දීලා අන්න අර රටට ඒ වගේම රජතුමාට රටේ වැසියන්ට අදි හැම කෙනාටම මහා සංඝරත්නයට ඒ වගේම වටේ තිබූ ප්‍රධාන පිරිසට ආශිර්වාද කිරීම ඔවුන්ට යම් ආකාරයකින් මේ රාජ්‍ය රට තවත් දීර්ඝ කාලීනවක් හොඳින් පවත්වාගෙන යාම සඳහා මේ අවස්ථාව සලසා දීම තමයි මේ සංදේශයේ මුඛ්‍ය අරමුණයි. ඒ වගේම අවශ්‍ය මූලික වටපිටාව යොන්නේ ආකාරයෙන් තමයි සකස් වෙලා තියෙන්නේ. එහෙමයි. පස්වන බෝණකබාහු රජතුමන්ගේ රාජ්‍ය පාලන සමය තුළ රජතුමන් ඒ වගේම අමාත්‍ය මණ්ඩලය රටවැසියන් එවක වැඩ සිටි මහා සංඝරත්නය ඇතුළු සමස්ත පිරිසට ආශිර්වාද ලබා ගන්න ආරක්ෂා කරගන්න සෙත් ප්‍රාර්ථනා කිරීමේ අරමුණ පෙරදරි කරගනිමින් ගම්පොළ සිට දෙවිනුවර උපුල්වන් දෙවියන්ට යවූ සංදේශයක් වන තාම සුවිශේෂී සංදේශයක් වන මයූර සංදේශය පිළිබඳව අපේ ස්වාමින් වහන්සේ ඉතාම මනාකොට පැහැදිලි කිරීමක් සිදු කරා. මෙහි කතුවරයා පිළිබඳව සඳහන් වන දේ පිළිබඳව ඒ වගේ මෙහි අරමුණ පිළිබඳව මෙහි අන්තර්ගතය පිළිබඳව ආදී කරුණු කාරණාවන් රාශියක්. ඉතින් මේ පිළිබඳව අපි තවදුරටත් අද දවසේදී සාකච්ඡා කරන්නට බලාපොරොත්තු වෙනවා. විශේෂයෙන්ම අපේ ස්වාමින් වහන්සේත් වැඩසටහන අතරතුරදී සඳහන් කළා මෙහි අර බෝණකබාහු රජතුමන් පිළිබඳව වර්ණාවන් තිබෙනවා වගේම ඊට වැඩිය ඔහුගේ ප්‍රධාන අමාත්‍යවරයා වන අලගක් කෝනාර කියන අමාත්‍යවරයා පිළිබඳව බොහෝ දුරට වර්ණාවන් සිදු කළා තියෙනවා කියන කාරණාව. ඒ නිසා කතිකාචාරතුමන් වෙත යොමු වෙමින් මා දැනගන්නට බලාපොරොත්තු වෙනවා ඒ වර්ණාව පිළිබඳව අපට තවත් පැහැදිලි කිරීමක් සිදු කර දෙන්න. මේ රජතුමාට වඩා ප්‍රධාන අමාත්‍යවරයා වර්ණා කිරීමේ අරමුණ බවට පත්වන්නේ කොමන කාරණාවක්ද කියන කාරණාව පිළිබඳව. තෙරුවන් සරණයි. අපේ හාමුදුරන්ගෙන් අවසරයි. ඒ වගේම අද වැඩසටහන මෙහෙවන ඔබතුමා ඇතුළු අපේ සියලු සිල්වත් සහෘද හිතවතුනි
මයූර සංදේශයේ වටපිටාව පිළිබඳව ඒ වගේම මයූර සංදේශයේ අරමුණු පිළිබඳව විශේෂයෙන්ම කිවිසුරු එහි කතුවරයා පිළිබඳව අපේ හාමුදුරුවෝ අගනා ප්‍රවේශයක් අරගනිමින් විශාල පැහැදිලි කිරීමක් කෙරුවා. උන්වහන්සේ එතනදී සඳහන් කළා මේ ගම්පොළ යුගයට එනකොට අර කුරුණෑගල යුගයේ තිබිච්ච මහා බල පරාක්‍රමය අපේ වෙනස් වෙලා නේ අපේ හාමුදුරුවනේ. එතකොට මේ ඇති වෙලා තිබිච්ච දේශපාලන ව්‍යාකූල තත්වය සිංහල සාහිත්‍යයටත් යම් ප්‍රමාණයකින් බලපාලා තියෙනවයි කියන එක හොඳටම පේනවා. මයූර සංදේශයේ එතනින් එහාට තිසර සංදේශයේ ආදී වශයෙන් අපි කතා කරගෙන යනකොට පරිශීලනය කරනකොට දැන් බලය සම්බන්ධයෙන් ඒ කාලේ තිබුණා නායකයන් කිහිප දෙනෙක් අතර යම් තරඟයක්. මම මේ කියන්නේ ගම්පොළ යුගයට එනකොට. එතකොට බලය සම්බන්ධයෙන් තරඟයකට පිවිසි නායකයන්ගේ පැත්ත අරගන්න සමහර කවීන්ට සිද්ධ වුණා. අපි හිතමු තුන් දෙනෙක් තරඟ කෙරුවා නම් රාජ්‍ය බලය ලබා ගැනීම සඳහා එක කවියෙක් එක තරඟකරුවෙකුගේ පැත්ත අරගෙන කවි ලියනවා ජනතා ආශිර්වාදය ඒ පුද්ගලයා වෙත යොමු කරවා ගැනීමට කටයුතු කරන බවක් අපිට ගම්පොළ යුගයට එනකොට පේන්නට තිබුණා. එතකොට මේ මයූර සංදේශයේදීත් අපට පේනවා තමා හිතයිෂී තමා සේවය කරන නායකයාට රාජ්‍ය බලය ලබා දෙන්න හෝ රාජ්‍ය බලය තව තර කිරීමේ අදහසින් කවියන් දේවාශිර්වාදය ලබා ගැනීම ඉස්සරහින් තියාගෙන ජනතා ප්‍රසාදය සහ ආශිර්වාදය තර කර ගැනීම සඳහා මේ පොත් රචනා කළ රාජසභාවට ඔප්පු කෙරුවයි කියලා. දැන් මේ සංදේශයේදී වෙන්නේ මයූරයා මේ අස්න අරගෙන දින 4 මාරක් අපේ හාමුදුරුවෝ සඳහන් කරපු විදිහට රාත්‍රී 4ක් ස්ථාන 4ක නවාතැන් ගන්න මේ මයූරයා පස්වෙනි දවසේ වරුවකුත් ගත කරලා තමයි දෙවිනුවර ශ්‍රී උපුල්වන් දෙවියන්ට ඒ දේවාලයේ නර්තන දැකලා දේවාලයේ තේවාව දැකලා දෙවිනුවර ශ්‍රී විභූතිය දැකලා මේ සියල්ල සිරි අසිරි විඳලා තමයි දෙවියන්ට මේ හසන බාර දෙන්නේ. එතකොට සම්පූර්ණ කාලය මයූරයාට යන්න වෙනවා දින 4 මාරක් නේ හාමුදුරනේ. පද්ද 163ක් කවීශ්වර කියලා අපි දැනට විශ්වාස කරන කතුවරයා මේ මයූර සංදේශයේදී ලියනවා ගමන් මඟ සඳහා. එතකොට ඔබ කියපු විදිහට මහරජතුමා වර්ණනා කරනවටත් වැඩිය මෙහි සංදේශ කාව්‍ය රචනා කරපු කතුවරයා මේ ප්‍රභූන් වර්ණනා කරන වැඩිපුර. ඒ වැඩියෙන්ම වර්ණනා කරන ප්‍රභූවරයා තමයි අලගක්කෝනාර. දැන් සාමාන්‍යයෙන් මයුරයාට මේ සංදේශය අරගෙන දීර්ඝ ගමනක් යන්න වෙනවා. මොකද එක තැනකදී මයුරයා හරවලා රයිගම්ම ජයවර්ධනපුරය හරහා අලගක්කෝනාර දකින්නට යවනවා. අලගක්කෝනාරගේ බලය සහ ශ්‍රී විභූතිය වර්ණනා කරන්න පද්‍ය 8ක් පාවිච්චි කරනවා. කවි 8ක්. සහ ඒ කවි කියවනකොට අපට පේනවා අලගක්කෝනාරට මහරජතුමාට වැඩිය තැනක් මේකේ දීලා තියෙනවා. සහ ඔහුගේ සංවර්ධනය විහාරාරාම ඉදිකරමින් භික්ෂූන් වහන්සේට දක්වපු හිතයිෂී භාවය, ඊළඟට අලගක්කෝනාර රාජ්‍ය පිළිබඳව දරපු දූරදර්ශී මතය අපි හාමුදුරන එක කවියක සඳහන් වෙනවා. අලගක්කෝනාර මහා බ්‍රහ්මයාට සමාන කරනවා මේ කවි කතුවරයා කවියකින්. එතකොට රජතුමාටත් වැඩිය මහා බලපරාක්‍රමයකින් ප්‍රධාන අමාත්‍යවරයා හිටපු බවක් පේනවා ඔහුව වර්ණනා කරන ස්වරූපයෙන්. එතකොට මයුරයාට මේ දීර්ඝ ගමන යන්න වෙන්නේ අලගක්කෝනාර ජයවර්ධනපුරය ගොඩ නැගීමෙන්. රාජ්‍යයට සිදු කරන ලද සේවය රටට හඬගා කියන කවියට අවශ්‍ය වෙනවා. ඒ නිසා මයුරයා ජයවර්ධනපුරය හරහා තමයි යවන්නේ. ඒ වගේම තමයි දෙවනි දවසේ රාත්‍රිය මේ ජයවර්ධනපුරයේ ගත කරන්න මයුරයාට සිද්ධ වෙනවා. ගමන් මඟ ගත්තොත් පළවෙනි දවසේ රාත්‍රියේ කැලණියේ විභීෂණ දෙවොලේ ගත කරනවා. ඊට දෙවනි දවසේ ජයවර්ධනපුරයේ මයුරයා රාත්‍රියේ ගත කරනවා. තුන්වෙනි දවසේ අපේ හාමුදුරනේ ලනුමෝදර රාත්‍රියේ ගත කරනවා. හතරවෙනි දවසේ රාත්‍රියේ උග්ගල් බැවුල. එතනින් පස්වෙනි දවසේ වරුවක් ඇතුළත සංදේශය දෙවියන්ට ඔප්පු කරනවා. එතකොට ඔබ අහපු ප්‍රශ්නෙත් එක්ක දැන් මේ රයිගමටත් යනවන්නේ මයූරයා ජයවර්ධනපුරයට යන්න කලින්. ඒ තමයි අලගක්කෝනාර ප්‍රභූරාජා බැහැ දැකීමට අවසර ගන්න ඕන. ඒ වගේම තමයි අර සියලු පුද්ගල වෙනුම් ඉක්මව අලගක්කෝනාර වර්ණනා කරනවා. එක තැනකදී ඔහු රිවිසඳමෙන් තෙද යස ඇත්තෙකු බව පවසා රජුටත් වැඩිය උඩ තැනක රිවිසඳ කියන්නේ සූර්යා වගේ මහා තෙද බල තියෙන පුද්ගලයෙක් විදිහට අලගක්කෝනාර වර්ණනා කරනවා. එතකොට එහෙනම් පේනවා මේ උත්කර්ෂයට නැගීමත් එක්ක රජයේ රාජ්‍යයේ ඉහළ නිලධාරීන්ට ප්‍රභූන්ට ඉහළම තැන ලබා දීමට මයූර කවියාගේ අදහසක් තියෙන බව.
නිකාය සංග්‍රහයත් එහෙම අපිට යම් යම් තැන් හම්බ වෙනවානේ අපේ හාමුදුරුවනේ නිකාය සංග්‍රහය ග්‍රන්ථයේ රාජ්‍යයේ ප්‍රමුඛ ස්ථාන මේ අලගක් ඕන අර ප්‍රභු රාජයාට ලබා දී තියෙන ආකාරය පිළිබඳව දැන් ඔකේ ඔය කවි අටෙන් අපි එකක් දෙකක් බැලුවොත් බොහොම රසවත් තැන් තියෙනවා එක කවියක මෙන්න මෙහෙම සඳහන් වෙනවා දැන් අලකේශවර වර්ණනාව මයූර සංදේශයේ ජයසක් බෝ වාර ගොස තුඟු නාද කර රුපුසක් නා පෑර ගත් ගජ කෙසර යුර මුලුසක් වල නෑර යස තෙද පිරි ඉතිර අලගක් කෝ නාර හිමි සඳ දින මෙපුර මේකේ අර්ථය තමයි බොහෝ වාරයක් ජයසක් ഘോഷා නැමති උස්නාදේ පවත්වා කේසර සිංහයා විසින් ඇතුන් පරිද්දෙන් සතුරු සමූහයාගේ නායකයන් පැහැර ගත්තා වූ අර කීර්තිය තේජස පැතිරෙන මහා බල සම්පන්න සියලු සක්වල ඉතිරි නොකර පිරුණු අලගක් කෝනාර හිමිසඳු මේ නගරයේහි ජයෙන් වැජබේවා කියලා. ඒක ආසිරි ප්‍රමුඛ ගරු පෙරටු වර්ණනාවක් වෙනවා. මේක ඊළඟ තැන තමයි අලගක් කෝනාර මහා බ්‍රහ්මයාට උපමා කරමින් වර්ණනා කරන එක. මතර වමින් සඳනා සරසවිය වත විතර විසින් කරවන මුළු ලෝමවිත සතර වතින් නිදි නත් නිති නදඳුන් සතර අත සතර වතින් තෙවු නය මේ හිමි සතත එතකොට පුදුම වර්ණනාවක් නේ අපි ආම්ද්‍රෝනේ රජතුමා ඉක්මවා සිටින වර්ණනාවක් ඒ වගේම තමයි ත්‍රිකූට වැනි තුන් රාජ්‍යහි තරව පිහිටාගත් කෙනෙක් අසුරේන්ද්‍ර පුරයමෙන් මනුෂ්‍ය ලෝකය මුදුනට පැමිණි කෙනෙක් ආදි වශයෙන් දන්න හැම ආකාරයෙන්ම අලගක් කොනාර ප්‍රභු රාජයා ඔසවා තියෙනවා මේකේ තව කවියක තියෙනවා තුන් කුළු වැනි තුන් රජයේ ඉටන් ගති අර ත්‍රිකූට වැනි තුන් රාජ්‍යෙහි තරව පිහිටාගත් කියන අදහස මෙන් අසිරිඳු පුර නරලෝ මුදුන්පති මන් තුඟු බල මැති කුල කුල ගිරන් ඇති දැන් මේ හිමි රන් ගිරි සරි සිරින් යුති මේව බැලුවහම පේනවා මයූර කතුවරයාට දේශපාලනික ප්‍රේරිත භාවයක් තිබිලා තියෙනවා රාජ්‍යයේ ජයවර්ධනපුරයේ ගොඩනැගීමෙන් රාජ්‍යයට මෙහෙකල අලගක් ඕනාර වර්ණනා කිරීම සම්බන්ධයෙන්. එතකොට අර අපේ හාමුදුරුව සඳහන් කළා වගේ ප්‍රශස්ති මේ වෙනකොට අපිට එකතු වෙලා නැහැනේ හාමුදුරනේ නේද? රජතුමා අන්ත විදියට තියෙන කෝට්ටේවල. නමුත් වාචිකව රාජ සභාවේ තියෙච්ච ප්‍රශස්ති පෙර කාලේ ඉඳලා තිබුණා. එතකොට මේ සංදේශය දැන් මයුර සංදේශය අපි හිතමු ජනතාවට ඇහෙන්න බොහෝම නාද තාල රස භාව එක්ක ගායනා කරනකොට විග්‍රහ කරනකොට දේවාශිර්වාදය රාජ්‍යයට ප්‍රභූන්ට රජතුමාට ආදි වශයෙන් ලබා ගැනීම අරමුණු උවත් ජනතා ප්‍රසාදය වැඩිපුර ලබා ගැනීමට මේ වර්ණනා හේතුවක් බවට පත් වෙනවා. එතකොට අපි ඉස්සරහට බලමු තව ගංගසිරිපුරයේ රයිගම ජයවර්ධනපුර ආදි වශයෙන් මේ මග වර්ණනා කරගෙන යනකොට අපිට මයූර කතුවරයා දක්වන විශිෂ්ටත්වයේ සහ අපිට දැනෙන රස භාව ගැන මේ තමයි ඔබ අහපු ප්‍රශ්නෙට අලගක් කොනාර වර්ණනාව. එහෙමයි. ඊටාම සුවිශේෂී වූ පැහැදිලි කිරීමක් විශේෂයෙන්ම සිංහල කාව්‍ය සංදේශය තුළ හරි අපූරු රසමුසුතැන් බොහෝ ප්‍රමාණයක් අපට මුණ ගැහෙන මයුර සංදේශය පිළිබඳවයි අද දවසේදී අපි බොදු සාහිත්‍ය වරුණ වැඩසටහන තුළින් ඔබත් සමග ඔබවත් ඒකාත්මික කරගැනීමෙන් මේ විශ්ලේෂණාත්මකව මේ පිළිබඳව සොයා බලන්නට සූදානම් වන්නේ. ඒ අතරේ මේ කෘතිය පිළිබඳව මේ කාව්‍ය සංදේශය පිළිබඳව බොහෝ පිරිසක් හරි අපූර්වවට වර්ණනා කරලා තිනවා. ඒ අතරින් සිව්පදයට නගන ලද ගද්‍යයක් වැනි මයුර සංදේශයේ විචිත්‍ර මාර්ගයක්ගත් පඬිත කවියෙකුගේ කෘතියක් වශයෙන් ඉතා උසස් තැනක් ගනි යනුවෙන් එක් අවස්ථාවක මාටින් වික්‍රමසිංහ ශූරයන් අදහස් පළ කරලා තිබෙනවා. ඉතින් එතුමන් වගේම තව බොහෝ පිරිසක් මේ කෘතිය පිළිබඳව මෙහි ප්‍රශංසනාත්මකව ස්වරූපයෙන් වර්ණනා කරලා තිබෙනවා. මා ඊළඟට අපේ ස්වාමින් වහන්සේ වෙත යොමු මෙමින් වහන්සේගෙන් දැන කියා ගන්නට බලාපොරොත්තු වෙනවා මේ සංදේශකාවේ එතරම්ම ප්‍රශස්ති ගණයට අයත් වන්නේ කුමන හේතුන් පාදක කරගෙනින්ද කියන කාරණාව අපි ඊළඟට පැහැදිලි කරගනිමු. උජීවන්ත අපිට අපේ තරද මහත්මයා ප්‍රකාශ කළ මේ සංදේශයේ රදාලේ එක චරිතයක්. ඒ චරිතය සුවිශේෂ කොට වර්ණනා කළාය කියලා ඒ වර්ණනාව හා සම්බන්ධව මම ආයෙ මතක් කරන්න බලාපොරොත්තු වෙන්නේ නැහැ. මයුර සංදේශය සුවිශේෂ වන්නේ අපේ සංදේශ සාහිත්‍යාවලිය ගත්තන් පස්සේ ගම්පොළවදී ලියවිච්ච සංදේශ දෙකක් මයුරයත් තිසරයත් ඒ වගේම කෝට්ටේවදී ලියවුණු පංචමහා සංදේශයන් එහෙම නැත්නම් රාහුල හඳුරන්ගේ සංදේශ දෙකක්
සැලින් සංදේශයත් පරිවි සංදේශයත් ඒ වගේම හංස සංදේශේ කෝකල සංදේශේ ගිරා සංදේශේ ඔය කියන සංදේශ හත තමයි ලංකාවේ ප්‍රමුඛ සංදේශ විදියට සමනෙ ගණන් ගන්නෙ ඊට අමතරව යම් මට්ටමකට ආවනම් තිබුණේ මේ සැවුල් සංදේශේ අලග යන මුඛවෙටි රචනා කරන ලද සංදේශේ ඒ හැරෙනකොට අනිත් සංදේශ ගැන ලංකාවේ ඇත්තට සුවිශේෂව කතා කරන්නේ නැහැ. ඒකට මේ සංදේශ අතරනොත් කෝට්ටේ අවදියේ තියෙන සැල්ලිහින සංදේශෙත් ගම්පොළ අවදියේ තියෙන මයූර සංදේශෙත් සුවිශේෂ කොට කතා කරනවා භාෂාව හා සම්බන්ධයෙන්. ඒ භාෂාව භාවිත කරන රටාව දැන් ওই මාටින් වික්‍රමසිංහ මතකරු පදස් තමයි ජීවන්ත මතක් කළේ. ඊළඟට තවත් එක විචාරකයෙක් අවස්ථාව කියනවා මේ කවිශ්වරයන් ඒ කියන්නේ මයූර සංදේශ කතුවරයා ඇවිල්ලා පොත ලියන්න වාඩි වෙනකොටම මුළු භාෂාවේම තියෙන වචන ටික වටේට ඇවිල්ලා ඉඳගෙන කියනවලු මාව ගන්න මේ මම මේ වචනේ ගන්න අන්න ඒ වගේ ස්වරූපයක් මේ කයපොතේ තියෙන්නේ මේ භාෂාවේ වචන ටික වටේට ඉඳගෙන කියනවා මේ මම ගන්න මම ගන්න මම ගන්න ඒකට තියෙන්නේ තෝරගන්න විතරයි ඉතින් ඒ තෝරා ගැනීමේ ශක්තිය එතකොට කොච්චර ප්‍රබලව තිබුණාද කියලා මේ කවියක් දෙකක් අධ්‍යයනය කරනකොට අපිට පේනවා එක පැත්තකින් එලිවැටේදී මේ සිව්පද කාව්‍ය සාහිත්‍යය මේ ප්‍රකටව ආරම්භ වෙන්නේ මෙතෙන්දී තිබුණා සීගිරිවලත් සිව්පද කවි තිබුණා මේ සමහරවට සෙල්ලිපිවලත් සමහර තැන්වලදී සිව්පද ආකාරයේ මේ කවි ලියවිලා තිබුණා යම් යම් තැන්වල නමුත් මේක ප්‍රකට වශයෙන් ආරම්භ වෙන්නේ මෙතෙන්දී මයුර සංදේශයෙන් එතකොට ඒ ආරම්භයේච ආරම්භයේම ඉතාම ප්‍රසස්තයි ඉතාම ඉහළයි ඊට පස්සේ ඉඳපු කිසිදු කතුවරයෙකුට මේ තරම් ප්‍රබල විදියට මේ තරම් ප්‍රකට විදියට මේ තරම් ප්‍රසස්ත විදියට මේ තරම් විදග්ධ විදියට මේ තරම් සුකනම්ම විදියට භාෂාව තෝරාගෙන පද ගලපලා එලිවැට තබා ගැනීමේ හැකියාවක් තිබුණාද කියලා සැකයක් තියෙනවා. එහෙම තිබුණනම් ඒ ශක්තිය තිබුණේ වැහැත්තෑවේ හාමුදුරන්ට විතරයි. එහෙම තිබුණනම් උන්වහන්සේගේ එලිවැට ගැලපීමයි භාෂාවේ තියෙන සුමధుර සුකනම් භාවයයි වෙනම කතා කරන්න ඕන කාරණා. බුත්තිලි වැත්තේ හඳුරන්නේ. ඒකට ඒ අර බැලුවම පස්සේ කවිශ්වරයන්ගේ භාෂා නයිපුණ්‍ය, නිපුණත්වය, විදග්ධ බව, අපි වචන ගොඩාක් පාවිච්චි කරන පටුත්වය, භාෂා පටුත්වය මේ ඒවා ඉතාම ඉහළයි. ඉතාම පරිපූර්ණයි. ඉතින් ඒක අපිට සමහරට මේ කවියේ සමහරලාට වචන භාවිතය, ඒ වගේම කවියේ තියෙන අන්තර්ගතය, ඒක කොච්චර මේ ජීවමාන කවි මේ සංකල්පයද කියන කාරණා අපිට පේනවා. ඉතින් මේ වර්ණනාතර විශේෂයෙන් ওই නිසා වර්ණනාව උදේ වර්ණනාව වන වර්ණනාව ඊට පස්සේ නලගන වෙනුම සමහර පුද්ගල වර්ණන ආදී දේවල් ගත්තන් පස්සේ මේ මේ ඉහළ බව පේනවා. අපි කවියක් දෙකක් අධ්‍යයනය කරන්න බලමු චුට්ටක්. නිසා වර්ණාවේ තියෙන කවියක් තියෙනවා මේ සූර්යා බැසගෙන යන වෙලාව හරි අපූර්වවට වර්ණනා කරන තැනක්. මේක හරි ලස්සනයි කවිය. දවස පුරා දිව වහලෙ උදයවරා අවරබරා පත්වර තරඟතින් දරා සරත දුරාකර නහවනුව සමුදුරා සහස කරා කර ඇදිවෙන්න තම කරා. එතකොට සූර්යා දවසේම දුවල 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 දැන් මහන්සි. එහෙමයි. මහන්සි වෙලා එයා දැන් මේ විඩා නිවන්න යන වෙලාව. කොහටද විඩා නිවන්න යන්නේ? බටහිර දිසාවට පැමිණලා මුහුදට බහින්නයි හදන්නේ. ඊට පස්සේ මුහුදට බහින්න හදනකොට මේ මුහුදෙන් මුහුද මෙයා නාවන්න හදනවා. විඩාවනි වෙනව නැහැ වනකොට. වතුරෙන් තෙමල ගත්තා නෑවුවන් පස්සේ විඩාවනි වෙනවා. ඊට පස්සේ මේ මුහුද තමයි රළ නැමැති අතින් මේ ඇදලා ගන්නවා සූර්යයා තමයි ළඟට. රළ උඩ යනවා පහත් වෙනවා යට යනවා ඒ රළ නැමැති අත්වලින් සූර්යයා ඇදලා ගන්නවා මුහුදට. ඇදලා අරගෙන එයාගේ විඩාව සම්පූර්ණයෙන් දවසේ සංසිඳනවා. මුළු දවසේම එයා ගොඩක් විඩා විලානේ ආවේ මහන්සිලානේ ආවේ එන්න වතුර ටිකක් නා ගන්න කියලා අර සූර්යා ඇදලා අර ගන්නවා වගේ මේ ස්වාභාවික සිද්ධියක්. එහෙමයි. සූර්යා මූදට පාත් වෙනවා වගේ අවරගිරින් බැස යනවා වගේ අපිට පේනවා. එහෙමයි. එතකොට සූර්යා නිමේ අතර එහෙම වෙන්නේ පෘථුවියේ මේ චලනය. හැබැයි ඒක කවිය දකින්න වෙන විදිහකට. ඉතින් ඒක හරි අපූර්වට ඒ භාෂාව භාවිත කරමින් ඒ අවස්ථාව නිර්මාණය කරනවා. ඒ වගේම තවත් අවස්ථාවකදී තියෙන මේ කවියක් ගත්තොත් අපි වනවැනුමේ වනවැනුමේ හරි අපූර්ව කවියක් තියෙනවා. ඒක මගේ මතකයට එනවා. තුරු හිමියෝලිය ලියවලඳ මිනි සාමුව දරු වඩමින් සා අතිනි බිඟුසන් සුරතල් බස් මල් මොවිනි කියමින් නලවන වැනි ලෙලව මිනි. එතකොට මේ මේ කැලේ තියෙන ගස් තමයි ස්වාමියා සම්පුර්ෂයා. එහෙමයි. එතකොට ලතාවන් තමයි ස්වාමි දියණියෝ. ඒ ලතාවන්
වැළඳගන්නවා ඒ කාන්තාව වැළඳගෙන ගහේ ඉතිලා තියෙන වැල් හරියට ගහ වැළඳගෙන ඉන්නවා වගේ ඊට පස්සේ මේ ශාකා නැමැති අත් ගහේ ශාකා නැමැති අත් වලින් කවුද දරුවොත් නලවන්නේ ඒ දරුවෝ තමයි වඳුරෝ අත්යෙන් අත්තර පනින මේ වඳුර පනිනකොට අත් නැවෙනවා ආයෙස් වෙනවා ඒ හරියට අම්ම කෙනෙක් කාන්තාවක් අත උස් පහත් කරමින් දරුවා නලවන්න වගේ දරුවන් වඩාගෙන මේ මල් නැමැති මුකේ දැන් සින්දුත් ඕන දරුවට කවි කියන්නත් ඕන කවි කියන්නේ මල් නැමැති මුකේ මල් නැමැති මුකේ කවි කියවෙන්නේ කොහොමද මල් වලින් මේ මැස්සෝ මේ මැස්සන්ගේ නාදය මේ තමයි මේ මල් වලින් කියවෙන සින්දු වචන ආන්නේ වයින් බ්‍රුංගයන්ගේ නාදය නාදයෙන් සුරතල් වචන කියමි සුරතල් බස් කියමින් දරුව නලවනවා වගේ අර ගස් තමගේ අතු වලින් අල්ලගෙන අර දරුවන් නලවන ආකාරය වඳුරු තමයි දරුවෝ ටික හරියට පයින්නවා මෙහාට පයින්නවා වඳුරන්ගේ චංචල බව පොඩි පැටවුන් අනේ එතකොට ඒක බොහොම අපූර්වවට ලස්සනට වර්ණනා කරපු තැන් මේ ඒ වගේම තවත් ඒ වගේ කවියක් වෙත අවධානය යොමු කළ උතින් මේ සමහරෙන් එක පැත්තකින් බැලුවාන් පස්සේ මේ අපිට පේන තවත් කාරණාවක් තමයි බොහෝ දුරට මයූර කවියාර එලිවැට වගේ එකක් ගලපන්න උත්සාහ නොකළා නම් එතෙන් ඒ කියන්නේ හැමතැනම එලිවැට ගලපන්නේ සමහර තැන් වල මුලයි අගයි දෙපලක මුල්පද ඉවරනකොටයි අගපදේම ගලපනවා එහෙම නැත්නම් තුන් පලක එහෙම නැත්නම් හතර පලක එහෙම නැත්නම් පහ පලක එහෙම ගලපලා කවි ලියනවට වඩා රසවත් වගේ මට පේනවා මේ එලිවැටට ලොකු අවධානයක් නැතුව ඒ කියන්නේ අවසාන එලිවැට තියෙනවා අනිත් තැන් වල දෙතුන් පල කෙලිවටක් තියන්නේ නැතුව කවි ලියනකොට ඒක අපි සාර්ථක වගේ පේනවා. මොකද අර භාෂාව Tamanට ඕන විදිහට පාවිච්චි කරන්න පුළුවන් අර එක එක නීති රීති දාගත්තේ නැත්තම්. එහෙමයි. පස් තැන කෙලිවට තියන්න සූදානම් කරනකොට භාෂාව හරි අමාරුවෙන් පාවිච්චි කරන්නේ. සමහරවිට භාෂාවට සක්ක පද දාගන්න වෙනවා. එහෙම. හැබැයි ඒ වගේ පද මේකේ බොහොම අඩුයි. මයුරේ මෙන්න මේ කවිය බලන්නකො බොහොම මේ කාන්තාවන් වර්ණනා කරන ස්ථානික වර්ණාවක් මෙතන තියෙන්නේ. ලඳුන් කැකුළු තන පට බැම්මකින් යුතේ එවන් දඟේ සිට දුටු අන්ද බැඳලතේ මේන් මිදීමෙන් පැලඹුම් ලැබුණ හොතේ සෙදින් මෙමුළු ලොව උව බැඳලතේ සිටි එතකොට මේ කාන්තා වර්ණනය කරන්නේ කාන්තාවන් මේ පියවරු රෙදිපටකින් වසාගෙන ඉන්නවා බැම්මකින් යුතේ බැම්මකින් වසාගෙන ඉන්නවා ඔවුන් ලෝකෙට තමගේ විලි වසා ගැනීම විදියට ලැජ්ජ බය තියෙන කාන්තාව විදියට කුල කාන්තාව විදියට රෙදිපටකින් වසාගෙන ඉන්නවා එවන් දඟේ සිට දුඩුවන්න බැඳලා තේ. එහෙම බැඳගෙන හිටියත් වසාගෙන හිටියත් ඒත් මුළු ලෝකෙම අවධානය යොමු වෙලා තියෙනවා. බොහොම කැමැත්තෙන් රුචිකත්වයෙන් කවිය වර්ණනා කරනවා. මේ මිදීමෙන් පැලඹුම් ලැබුණ හොතේ යම් හේකින් මේ අර පටින් මිදුනොත් එහෙම සෙදින් මෙමුළුලව ඌව බැඳලා තියස්තේ මුළු ලෝකෙම උනත් ඒකෙන් බැඳලන්න පුළුවන් යේ මේ තමා වෙත ආකර්ෂණය කරගන්න පුළුවන් වෙයි කියලා කවියා කියනවා කාන්තා වර්ණනාවක් තුළ. ශෘංගාරයේ මවන ආකාරය ඒ වගේම තව කවියක් වෙත අවධානය යොමු කළොතින් අපි එහා සම්බන්ධව තියෙන වර්ණනාවන් අතරින් මේ එකත් ඒ වගේ ඊටාම සුවිශේෂ කවියක් නලංගන රැඟුම්බල තියෙන කවියක්. ඒක මම කියන්නම් ඒ කවිය. නලංගනගේ රංගනේ ඊටාම අපූර්වවට දක්වන මේ පද්‍ය ග්‍රන්ථයක් තමයි මයුර සංදේශය. වයන්නම් පෙදෙයිලා තබාපා ගියෙන්නේ අඟින්නම් රඟන්නම් සුරං යැයි සිතන්නේ මෙවන් රෝ නුවන් වන් ලෙවන් කුම් කියන්නේ මලෙන් දුන්න ගත්තේද ගැත්තේය උන්නේ බලන්න වයන්නම් පෙදෙහිලා තබාපා ගියන්නේ අඟින්නම් රඟන්නම් සුරං යැයි සිතෙන්නේ මෙවන් රෝ නුවන් වන් ලෙවන් කුම් කියන්නේ මලෙන් දුන්න ගත්තේද ගැත්තේය උන්නේ එතකොට වයන්නම් පෙදෙයිලා තබාපා ගිලෙන්නේ. එතකොට වාදනය කරන්න කට්ටියගේ වාදනයට අනුවම පා තබන. එතකොට මේ වාදනයේ නොඉක්මවා තාලාන් රූපව නර්තනය දෙනවා. එහෙමයි. දැන් වර්තමානයේ සමහර ලාවට අපි දකින්නේ වාදනයේ වෙනමයි, ගායනයේ වෙනමයි, ඊට පස්සේ නර්තනයේ වෙනමයි. එකිනෙකට සම්බන්ධතා නැහැ සමහර ලාවට. දෙර ගහන එක්කෙනා එහෙම ගහගෙන යනවා, අරයට ඕන විදියට කකුල් තියනවා. එහෙමනේ මේක හරියටම වාදනයත් එක්කම බද්ධ වෙලා ඒ විදිහටම පාදනෝ එහෙමයි පාද අනුවම තියනවා අඟින්නම් රඟන්නම් සුරංගයයි සිතන්නේ අනිත් උඩට බලාගෙන ඉන්න කට්ටියට මේ රංගන යෙදෙන අය හරියට දෙවියන්ගේයි හිතෙනවා ඒ තරම්ම ලස්සනට මේක නර්තනය යෙදෙනවා මෙවන් රෝ නුවන් වන් ලෙවන් කුම් කියන්නේ මේ වගේ රූපයක් මේ වගේ නර්තනයක්
මේ ඇහි ගැටුණාන් පස්සේ දකින්න ලැබුණාන් පස්සේ ලෝකෙ මිනිස්සු මොකද කියන්නේ මොකද කියන්නේ මලින් දුන්න ගත්තේද ගැත්තේ උන්නේ මලින් දුන්න ගත්තේ කෙනා අනංගය පවා මේගොල්ලන්ට ගැති වෙච්ච කෙනෙක් යටත් වෙච්ච කෙනෙක් ඒ කියන්නේ අනංගය මේගොල්ලන්ට දුන්නකින් මල්ලීතලයක් විදින්න තරම්වත් එයාටවත් මේ හිතෙන්නේ නැහැ එහෙම හිතා ගන්න බෑ ඒ හේතුත් ඒකට ඒ තරම්ම ආසක්ත වෙලා ඇලිලා ඒ වගේ තැන් ඒ වගේම තව මේ හරි අපූරු කවියක් තියෙනවා ඒකත් මගේ අවධානයට ලක් වෙනවා මොකද මයූරේ තියෙන මම නන්දකෙම ලස්සනම කවිය සරල බව සරල බවක් තුල තියෙන ලස්සනම කවිය. එතන සරල බවනේ ලස්සන. ලෝකේ ලස්සන සරල බව. එතකොට මේ නිකන් ගොඩාක් මේ එක එක පාට බුදු පිළිමයක් තියෙනට වඩා ගොඩාක් ලස්සනයි සුදු පාට බුදු පිළිමයක් තියෙනකොට. එහෙමයි. ඒකෙත් අනිත් එක එක ඉරියව්වට වඩා ලස්සනයි සමාධිගත ඉරියව්වෙන් තියෙනකොට. ඒ අර සරල බව තමයි ගොඩක් ලස්සන. එහෙමයි. මෙන්න මේ සරල බවෙන් යුතු ලක්ෂණ කවියක් තියෙනවා. ඒක මේ නිකන් ඕලාරික වගේත් පේනවා තමයි චුට්ටක්. ඒ වුණාට ඒ කවිය හරි ලස්සනයි. මේ පරිසර වර්ණාවක් තියෙන්නේ උදෑසන වර්ණාවක් මුළු රෑ නොවිඳ උදේම බසිමිනි ගසෙමි පියවන සඳෙහි සලු අඳවති රතිමතිනි නොපනත් පනත් කළ සැවුලන් නරඹමිනි විල්කත් සිනාගත් තැනි සියපත් පතෙනි මේ උදෑසන නෙළුම් මල් පිපෙනවනේ විල්වල එහෙමයි විල හිනා වෙනවා කොහොමද හිනා වෙන්නේ නෙළුම් මල් වලින් තමයි හිනා වෙන්නේ හිනා වෙන්න හේතුවක් තියෙනවා නිකාම විල හිනා වෙනව නෙමෙයි. හිනා වෙන කාරණාව තමයි මේ සමාජයේ වෙන්න ඕන කාරණාවක් විය යුතු විදියට නෙවෙයි වෙන විදියකට වෙනවා. ඒක දකින විල නැමැති කාන්තාව උදෑසන නෙළුම් මල් වලින් හිනා වෙනවා. මුළු රෑ නොවිඳ උදයම බසමිනි ගසිනේ මුළු රාත්‍රී කාලයේම කුකුළු සහ කිකිළියෝ එක කූඩුවේ ඉන්නවා. එහෙම ඉඳලා මේ මුළු රෑම ඒගොල්ලෝ මේ කිකිලියන් සමග මේ කුකුළා සංසර්ගයක් එහෙම නැත්තම් මේ ඒගොල්ලෝ ලෝකාස්වාද රතියේ දෙන්නේ නැතුව පියවන සඳහි සලු අඳ වෙත රතිමැතින උදේපාන්දර බිමට බැහැලා ආන්න කුකුලා වටේ කිකිලියෝ කෙකරගාමින් යනවා කුකුලා කිකිලියෝ වටේ දුවනවා ඒකට අර ඒගොල්ලෝ කාම සැපතේ දෙන්නේ අර මුළු රාත්‍රියේම ඉඳලා ඒ වුණාට උදේ එළියට බැහැලා තමයි එහෙමයි නොපනත් පනත් කර ඒක මේ අයුතු දෙයක් යුතු බවට පත් කරගෙන ඒ කියන්නේ නොපනතක් පනතක් නොවන දෙයක් පනතක් සුදුසු බවට පත් කරගන්නවා මේක ලෝකයේ තියෙන්න ඕන දෙයක් නෙමෙයි වෙන විදියක් මේන්න මේ අමුතු දේ දකින විල නැමැති කාන්තාව නෙළුම් මල් වලින් සියපත් නැමැති මුඛයෙන් hina වෙන්න පටන් ගන්නවා මේ මුළු රාත්‍රියේම මේගොල්ලෝ ඉඳලත් මේ උදේ පාන්දරනේ පටන් ගන්නෙ රාත්‍රියේ ওই කටයුතු කරගන්න තිබුණානේ කියලා විල hina වෙන්න පටන් ගන්නවා ආන්නේ සිනාව තමයි උදෑසන විලේ පිපෙන නෙළුම් මල් ටික මම හිතන්නේ ඉතාම අපූරු කාව්‍ය ග්‍රන්ථයක් විදිහට අපිට මයුර සන්දේස හඳුන ගන්න පුළුවන් මේ වයින් තව අනන්තවත් කවි තියෙනවා මේ හා සම්බන්ධව නමුත් ඉතින් වෙලාවෙ හැටියට අපිට කියන්න පුළුවන් කවි කීපයක් විතරයි මම ඔය රසවින්දනයට ලක් කළේ එහෙමයි ඉතාම සුවිශේෂී වූ පැහැදිලි කිරීමක් මයුර සන්දේශයේ එතරම්ම ප්‍රසස්ත මට්ටමට අයත් වන්නේ ඇයි කියන කාරණාවයි අපේ ස්වාමින් වහන්සේ අපට මනාකොට පැහැදිලි කර දුන්නේ විශේෂයෙන්ම පහාමුදුරෝනේ කතිකාචාර්යතුමනි මේ රචකයා කතුවරයා එකල සබහාදාම දැකපු විදිහ හරි අපූර්වයි. වර්තමානයේ මෙවැනි ලේඛකයන් කතුවරයන් රචකයන් නැතිවීම ඇත්තරම කනගාටුවට කාරණාවක්. ඉතින් ඒ නිසා අපි එවක තිබුණු සාහිත්‍යයේ පසුබිම් පිළිබඳව එවක තිබුණු සාහිත්‍යයේ රසවින්දනාත්මක ස්වරූපය පිළිබඳවත් ඔබට මේ වැඩසටහන තුළ අපි දිගින් දිගටම සම්ප්‍රේෂණය කරන්නටත් බලාපොරොත්තු වෙමි. අරමුණු පෙරදරි කරගෙනයි මේ වැඩසටහන අපි ඔබ වෙත බෞද්ධ රූපවාහිනී නාලිකාව විකාශනය කරන්නේ. ඉතින් විශේෂයෙන්ම අපේ වැඩසටහනට තවත් මිනිත්තු කිහිපයක් පමණ ඉතුරු වෙලා තිබෙනවා. ඉතින් මේ පිළිබඳව අපට බොහෝ දේ සාකච්ඡා කරන්නට අවස්ථාව උමනාව තිබුණත් වේලාව ඉක්මවා ගොස් තිබෙන නිසා අපි වැඩසටහන නිමාවටපත් කරන්නට බලාපොරොත්තු වෙනවා. ඊට පෙර ආතුව අපේ කතිකාචාර්යතුමන්ට ඉතාම ගෞරවයෙන් ආරාධනා කරනවා මෙහි බොහෝ වර්ණනාවන් පිළිබඳව සඳහන් වෙනවා. ඒ අතරේ විශේෂයෙන්ම ගංගසිරිපුර වර්ණනාව වගේම රයිගම වර්ණාව කියන කාරණාවන් නැතුරු වර්ණා රාශියක් පිළිබඳව සඳහන් වෙනවා මේ පිළිබඳව අපට ඉතාම කෙටියෙන් පැහැදිලි කිරීමක් සිදු කර දෙන්නට ආරාධනා කරනවා අද වැඩසටහන නිමාවටපත් කිරීමට පෙර ආතුව. අපේ හාමුදුරුවෝ පැහැදිලි කරගෙන යනකොට මයූර කතුවරයා බොහොම සියුම් විදිහට විදග්ග විදිහට ශුංගාරයේ මවන ආකාරය මට තව අපූරු කවි දෙකක් ඔබ ඉදිරියට අරගෙන එන්නට සිත් වුණා මයූර සංදේශයේ තියෙන එකක් තමයි මේ රැඟුම් රැඟුම් පිළිබඳ වර්ණනාවක් අපි හාමුදුරනේ අඟනක රඟ බැස රඟන තරායා
තනනා තනනම් රන්තිසරායා විලසින් දනුයෙන් දෙව් අසරායා දුන්ගී මනමත් කරවන රායා මේ වචන සහ අර්ථය ගැළපීලා එනකොට දැන් මේකේ අදහස තමයි කාන්තාව මේ අඟන රංගභූමියට පැමිණ නටනකොට රණතිසරුන් වැනි පයෝදර කොහොමද හැසිරෙන්නේ සෙලවෙන්නේ මේක කියන අපූර්ව ඇය විලාසයෙන් දිව්‍ය අප්සරාවක් වගේ ඒ වගේම මේ අපට ඇහෙන ගීතය සිත මත් කරවන රාගයක් හා සමානයි විලසින් දනුයෙන් දෙව් අසරායා ඇය දිව්‍ය අප්සරාවක් වගේ දෙව් අසරායා දුන්ගී මනමත් කරවන රායා ඒක රාගයක් වගේ ওই වගේම අපි හාමුදුරනේ ඊළඟ පද්‍ය මයුර සංදේශයේ බැලුම් ඇලුම් කරන ලොලේ කතක එරංග රංගන කලේ පැලඳි සවන නිල් උපුලේ නෙතට පැරදි සෙයින් සැලේ ඒක හරි ලස්සනයි ඒ කියන්නේ මේ නර්තනය යෙදෙන කාන්තාව නෘත්‍ය කරන කාන්තාව මේ රංගභූමියේ රංගන කොට නටන කොට මේ කනේ පැලඳලා තියෙන නිල් උපුල් සෙලවෙනවා ඒ සෙලවෙන්නේ ඇයි ඒගොල්ලෝ පෙරදිලා කාටද මේ නිල් උපුල් පෙරදිලා තියෙන්නේ බලන ඇසේ නිල් පාටට එතකොට නිල් කැටේ වගේ නිල මාණික්යක් වගේ net කැල්මට කනේ කන් දෙකේ එල්ලීලා තෝඩු වගේ මේ ලෙල දෙන නිල් උපුල් පෙරදිලා ඒ පෙරදිච්ච නිසා මේගොල්ලෝ අඬනවා එතකොට මේ ශරීරයේ ඇස් කියන එකත් නර්තනයත් පැලඳිලා තියෙන ආභරණත් වර්ණනා කරන විදිහ අනිත් පැත්තෙන් අපි කලින් වැඩසටහනකත් මේ ගැන සාකච්ඡා කර අපේ හාමුදුරුවනේ ඒ කාලේ ඇඳුම් ආයිත්තම් ඇඳුම් පැලඳුම් අද තෝඩු දානවා වගේ නර්තනයකට එනකොට අංගනාවන් පළඳපු දේවල් ඇඳපු දේවල් පිළිබඳවත් මේකෙන් අදහසක් ගන්නට පුළුවන් හරි ලස්සන කවියක් ඒකත් බැලුම් ඇලුම් කරන ලොලේ කතක එරංග රංගන කලේ පැලඳි සවන නිල් උපුලේ නෙතට පෙරදි සෙයින් සැලේ ඇස්වල කැල්මට පෙරදිලා තමයි මේ සැලෙන්නේ අඬන්නේ හෙල්ලෙන්නේ කියලා. ඒ වගේම බැහුව ගංගසිරිපුරයේ පිළිබඳව මයුරේ කළ කවියා මයුරයාට, ඒ කියන්නේ කවීෂවර මයුරයාට ගංගසිරිපුරය හඳුන්වා දෙන්නේ අමුතු විදිහකට. දැන් රජතුමා ගංගසිරිපුරයත් එක්ක හිටියට ප්‍රධානියා වෙන අලගක්කෝනාර ඉන්නේ ජයවර්ධනපුර. එතකොට මහයමතිගේ බලය එතනින් පේනෝ අලගක්කෝනාර ගැන අපි කලින් පැහැදිලි කරා. මයුරයාට මෙහෙම කියනෝ තුඟු සුල කුල පහ පැහැසර තර පවර සැදි දොර දොර බිහි දොර දද අඹලඹර මෙතන අනුප්‍රාසයකුත් ධ්වනිත වෙනවා අපේ හාමුදුරනේ සෙන් සිවුරංග වේ මග මගුලෙන් නිතොර දනු සිරිපිරි ගඟ සිරි පුරවර මොනර මේ දේවල් ටික දකිනකොට ඔන්න දැනගන්න මයුරය ඔබ දැන් මේ දකින්නේ පිවිසෙන්නේ ගඟ සිරිපුර කියන එක ගංගා සිරිපුර කියන එක දනු සිරිපිරි ගඟ සිරි පුරවර මොනර එතකොට රයිගම් වැනුමත් එහෙමයි අපි ජයවර්ධනපුර වැනුම ගැන සාකච්ඡා කෙරුවා අපේ හාමුදුරු කියපු විදිහට මේ මහා ප්‍රශස්ත සංදේශ කාව්‍ය ඇතුලේ නිසා අපට භාෂාව පිළිබඳ ඉතිහාසය පිළිබඳ සමාජ සංස්කෘතිය පිළිබඳ ජන ජීවිතය සහ ජන විඥානය පිළිබඳ එරට දේශපාලනයේ කාලේ ඊළඟට රජවරු ප්‍රභූවරු පිළිබඳ මෙහි බොහෝ දේවල් රස විඳිමින් අපට ලබා ගන්න පුළුවන් ප්‍රශස්ත කාව්‍යයක් තමයි මයුර සංදේශය ගම්පොළ යුගයේම ලියවුණ තිසරය අපි ඊළඟ වැඩසටහනේදී තිසරය රස විඳිමු තිසරය කියවා ගමු විවරණය කරමු එතකොට කවීෂවරගේ කිවිසුරුගේ කවීත්වයත් එකල සමාජයත් අපිට මයුරෙන් හොඳට කියවා ගන්න පුළුවන් එහෙමයි ඉතාලම පැහැදිලි කතිකාචාර්යතුමනි විශේෂයෙන්ම සිංහල සාහිත්‍යය තුළ සඳහන් වන ඉතාම සුවිශේෂී සංදේශ කාව්‍යයක් වන මයුර සංදේශය පිළිබඳවයි අපි අද දවසේදී දිගින් දිගටම අවධානය යොමු කරමින් සාකච්ඡාවට ලක් කරේ. ඉතින් මේ පිළිබඳව අපට තවත් බොහෝ දේ කතා බහ කරන්නට ඔබත් සමග අවශ්‍යතාවය තිබුණත් වැඩසටහනට ලැබී තිබෙන කාල වේලාව අවසන් වන නිසා අදට බොදු සාහිත්‍ය වරුණ වැඩසටහන අපි නිමාවට පත් කරන්නට බලාපොරොත්තු වෙනවා. ඉතින් අද දවසේදීත් මේ වැඩසටහන සුපෝෂණය කිරීම සඳහා ඉතාම ගෞරවයෙන් නමස්කාර පූර්වකව අපි වැඩම කරවා ගත්ත බෙලියත්ත
මොද්‍රවාන මයූර ගිරිවාහන විහාරාධිපති රුහුණු විශ්වවිද්‍යාලයේ සිංහල අධ්‍යනංශයේ ජේෂ්ඨ කතික ආචාර්ය ආචාර්ය පූජනීය මොරකන්දේගුඩ අරියවංශ පින්වත් ස්වාමින්ද්‍රයන් වහන්සේට නිදුක් නිරෝගී චිරජීවනයේ සැලසේවා තවත් බොහෝ කාලයක් උන්වහන්සේ සිදු කරන ආගමික ශාසනික ශාස්ත්‍රීය මෙහෙවරයන් ඉටු කර ගන්නට ශක්තිය ධෛර්යය වරම වාසනාව සැලසේවායි අපි ප්‍රාර්ථනාවන් සිදු කරමින් උන්වහන්සේට තෙරුවන් සරණ ප්‍රාර්ථනා කරනවා ඒ වගේම සදහැබතුනේ අද දවසේදීත් මේ වැඩසටහන පෝෂණය කිරීම සඳහා අපත් සමග ඒකාත්මික වුණු කැලණිය විශ්වවිද්‍යාලයේ මානව සම්පත් කළමනාකරණ අධ්‍යනංශයේ ජේෂ්ඨ කතික ආචාර්ය තරිඳු ධනංජය වීරසිංහ මහත්මයාටත් අපි නිදුක් නිරෝගී චිරජීවනය ප්‍රාර්ථනා කරමින් එතුමන් සිදු කරන මේ ශාස්ත්‍රීය මෙහෙවරයන් තවත් චිරහත් කාලයක් ඉටු කරන්නට වරම වාසනාව සැලසේවා යන ප්‍රාර්ථනාව මුදුන්පත් කරගෙනමින් ආයිබෝන් කියලා අද වැඩසටහනෙන් සමුදෙනවා. එහෙමනම් ලබන සතියේදීත් මේහා අරතාන්විත අරුත් සපිරි වැඩසටහනක් බොදු සාහිත්‍ය වරුණ වැඩසටහන තුළින් ඔබට සමීප කරවීමේ බලාපොරොත්තුව අපේක්ෂා පෙරදරි කරගනිමින් අදට ඔබේ නිමහනින් අපි සමුගන්නවා. පින්වත් ඔබ හැම දෙනාටම උතුම් තෙරුවන් සරණයි.